පේටන් අයදුම් පත්‍රයක් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය වෙත ගොනු කිරීමේදී P1 ආකෘතියට අනුව අයදුම් පත්‍රය සකසා ඉදිරිපත් කළ යුතුයි. අයදුම් පත්‍රයේ වම්පස ඉහළ කෙළවරේ P1 ආකෘතිය ලෙස සඳහන් කර තිබෙනවා. නිවැරදි ආකෘතියට පමණක් අයදුම් පත්‍රය ගොනු කිරීම කළ යුතුයි. පේටන්ට් අයදුම් පත්‍රය පිටු 4කින් සමන්විත වෙනවා. පළවෙනි පිටුවෙහි සඳහන් පළවෙනි කොටුවෙහි සඳහන් වෙනවා පේටන්ට් බලපත්‍රයක් ලියාපදිංචි කරනා ලෙස කරන ඉල්ලීම. දෙවැනි කොටුව නව නිපැයුමේ නම. මෙහිදී නව නිපැයුමේ නම සංක්ෂිප්තව විශේෂිත නව නිපැයුම අර්ථ දැක්වෙන පරිදි නවීතන කුමන කාර්යයකට අයත්දැයි සඳහන් වන පරිදි ඉදිරිපත් විය යුතුයි. එනම් නව නිපැයුම නිෂ්පාදිතයක්ද ක්‍රියාවලියක්ද යන්න පැහැදිලි වනසේ නව නිපැයුමේ නම සඳහන් විය යුතුයි. මෙහිදී නව නිපැයුම නිෂ්පාදනය කරන පුද්ගලයාගේ නම, වෙළඳ නාම, කෙටි යෙදුම් භාවිතා නොකළ යුතුයි. තුන්වෙනි කොටුව ඉල්ලුම්කරු පිළිබඳ විස්තර. තුන්වෙනි කොටුව මගින් ඉල්ලුම්කරු පිළිබඳ විස්තර ඉදිරිපත් කළ යුතුයි. නිපැයුම පිළිබඳ අයිතිය ඉල්ලුම්කරු සතු වෙනවා. ඉල්ලුම්කරු තනු පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු ආයතනයක්, ආයතන කිහිපයක්, සමාගමක්, සමාගම් කිහිපයක් හෝ විශ්වවිද්‍යාලයක්, විශ්වවිද්‍යාල කිහිපයක් විය හැකියි. මෙහිදී ඉල්ලුම්කරුගේ නම සඳහන් කරන්නට ඇති ස්ථානයේ පුද්ගලයෙකු නම් සම්පූර්ණ නම වාසගම් සහිතව සඳහන් කළ යුතුයි. පුද්ගලයන් කිහිප දෙනෙක් සිටින අවස්ථාවේදී වෙනම කොළයක ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ලිපිණය සඳහන් කරන ස්ථානයේ ලිපි ගෙන්වා ගැනීමට පහසු වන පරිදි නිවාස අංක, පරිපාලන අංක සඳහන් කර ලිපිණය ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පදිංචි නැතිනම් ලිපි භාරදීම සඳහා ලිපිණය යන ස්ථානයේ ශ්‍රී ලංකාවේ පදිංචි නැති අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් නොමැති අයදුම්කරුවන් සඳහා අයදුම් පත්‍ර ගොනු කිරීමේදී නිත්‍ය නියෝජිතයෙකු හරහා අයදුම් පත්‍රය කාර්යාලය වෙත භාරදිය යුතුයි. මෙහිදී අයදුම් පත්‍රය නිත්‍ය නියෝජිතයේ පිනය සහ අදාළ තොරතුරු එම අවස්ථාවේ ඉදිරිපත් කළ යුතුයි. පදිංචි ස්ථාන හෝ ව්‍යාපාරයේ පවත්වාගෙන යන ප්‍රධාන ස්ථානය යන ස්ථානයේ අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. දුරකථන අංකය, පැක්ස් අංකය, විද්‍යුත් ලිපිණය අදාළ හිස්තැනෙහි සඳහන් කිරීම කළ යුතුයි. අංක 4 කොටුව මගින් නව නිපැයුම් කරුගේ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. නව නිර්මාණය ක්‍රියාත්මක කර නව නිර්මාණය නිෂ්පාදනය කරන පුද්ගලයා නව නිපැයුම් කරු ලෙස හැඳින්වෙනවා. පුද්ගලයන් කාණ්ඩයක් වුවද මේ සිදු කළ හැකි. මෙහිදී නම සඳහන් කරන ස්ථානයේ නව නිපැයුම්කරුගේ සම්පූර්ණ නම වාසගම් සහිතව ඉදිරිපත් කළ යුතුයි. පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අවස්ථාවේදී ඔවුන්ගේ නම් වෙනත් කොළයක ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ලිපිණයේ ඉදිරිපත් කිරීමේදී ලිපි ගෙන්වා ගැනීමට පහසු වන පරිදි නිවාස අංක, පරිපාලන අංක සඳහන් කරමින් ලිපිණයේ සඳහන් කළ යුතුයි. පිටු අංක 2 කොටු අංක 5 මගින් අනියෝජිත ඇතිනම් ඒ පිළිබඳ සොයතුරු ඉදිරිපත් කළ යුතුයි. අනියෝජිතයෙකු යනු ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචියක් නොමැති, ස්ථීර ව්‍යාපාරයක් නොමැති, සේවා ලිපිණයක් නොමැති අයදුම්කරුවන් හට ඔවුන්ගේ අයදුම් පත්‍රය ගොනු කිරීම සඳහා ලංකාව තුළ ස්ථීර ලිපිණයක් ඇති නිත්‍ය නියෝජිතයෙකු පත්කිරීම කළ හැකි. මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි වූ නියෝජිතයින් අපගේ වෙබ් අඩවිය මගින් ලබාගත හැකි. ඔවුන් හරහා අයදුම් පත ගොනු කිරීම කළ යුතුයි. අයදුම් කරු විසින් අයදුම් පත ඉදිරිපත් කිරීම සඳහා අනුයෝජිතයෙකු පත් කරගත හැකි. මෙහිදී අනුයෝජිත විසින් ඇටෝනි බලය පැවරීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම කළ යුතුයි. අනුයෝජිතගේ නම ලිපිණය සඳහන් කිරීම මෙම ස්ථානයේ සිදු කළ යුතුයි. දුරකථන අංකය, පැක්ස් අංකය, විද්‍යුත් ලිපිණය සඳහන් කිරීම කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචියක් ඇති අයදුම්කරුවන් සඳහා අනියෝජිතයෙකු පත්කිරීම අත්‍යවශ්‍ය නොවන අතර ඉල්ලුම්කරුටම අවශ්‍ය පරිදි අයදුම්පත ගොනු කිරීම කළ හැකි. අංක 6 කොටුව මගින් පේටන් බලපත්‍රයට ඉල්ලුම්කරුගේ අයිතියේ පදනම අදාළ පරිදි නිවැරදි කොටුව කත්‍රියක් ලකුණු කරන්න. ඉල්ලුම්කරු හා නවනිපැයුම්කරු දෙදෙනෙකු නම් ඉල්ලුම්කරුට නවනිපැයුම්කරුගේ
ප්‍රකාශයක් ලබාදීම කළ යුතුයි ඉල්ලුම්කරුගේ නමින් නවනිපැවුම ආයුධුම් කිරීමට විරුද්ධත්වයක් නොමැති බවට. මේ ප්‍රකාශය ඉල්ලුම් පත්‍රය සමග ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. අංක 7 කොටුව මගින් තම නාමය පේටන්ට් බලපත්‍රයේ සඳහන් නොකිරීම පිළිබඳ නවනිපැවුම්කරුගේ කැමැත්ත දැක්වෙන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කැමැති නවනිපැවුම්කරුවන් සඳහා ඉදිරිපත් නවනිපැවුම්කරු නවනිපැවුම්කරුගේ නම පේටන්ට් බලපත්‍රයේ සඳහන් කිරීමට අකමැති අවස්ථාවකදී බුද්ධිමේ දේපල අධ්‍යක්ෂ ජෙනරාල් වෙත තම අස්සනින් යුතු ලිපියක් ඉදිරිපත් කිරීම කළ යුතුයි. එසේ ඉදිරිපත් නොකළ අවස්ථාවලදී නවනිපැවුම්කරුගේ නම පේටන් බලපත්‍රයේ සඳහන් කිරීම සිදු කරනු ඇත. කොටුව අංක 8 මගින් ඉල්ලුම් පත්‍රය විභජනය කිරීම. මුල් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී අයදුම් පත්‍රයේ ඒකීයතාවයක් නොමැතිනම් එනම් එම අයදුම් පත්‍රයේ මගින් නව නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී පේටන් බලපත්‍රය එක අයදුම් පත්‍රයකට පමණක් එම අයදුම් පත්‍රය ඉදිරිපත් කර අනිකුත් නව නිර්මාණ සඳහා නව අයදුම් පත්‍ර ගලු කරන හැක. එවැනි අයදුම් පත්‍රයක් විභජන අයදුම් පත්‍රයක් ලෙස හැඳින්වේ. විභජන අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන අවස්ථාවකදී නම් අදාළ කොටුව කතිරයක් මගින් සලකුණු කර මුල් අයදුම් පත්‍රයේ අයදුම් පත්‍ර අංකය සහ දිනය සටහන් කළ යුතුය. පිටු අංක 3 කොටුව අංක 9 මගින් පූර්ව කලා කාර්යයන් සඳහා අනාවරණය නොසලකා හැරීම. නව නිර්මාණයක් පේටන් බලපත්‍රයේ අයදුම් කිරීමට ප්‍රථම අවුරුද්දක කාලයක් ඇතුළත අනාවරණය සිදු වී ඇතිනම් ඒ පිළිබඳ විස්තර මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන්න. මෙහිදී ඉල්ලුම්කරු විසින් අනාවරණය සිදු කළ දිනය සහ ඊට අදාළ ලියවිලි ඉදිරිපත් කිරීම කළ යුතුයි. කොටුව අංක 10 ප්‍රමුඛතා හිමිකම් ඇතනම් මෙම ස්ථානයේ ඉදිරිපත් කළ යුතුයි. දේශීය අයදුම්කරුවන් සඳහා මෙම කොටුව පිරවීම අත්‍යවශ්‍ය නොවේ. පේටන් සහයෝගිතා ගිවිසුම පැරිස් සම්මුතිය හරහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරන අවස්ථාවලදී එම මුල් අයදුම් පත්‍රය ගොනු කළ දිනය සඳහා ප්‍රමුඛතා ඉල්ලීම කළ හැකි. පේටන් සහයෝගිතා ගිවිසුම හරහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්නේ නම් මුල් අයදුම් පත්‍රය ගොනු කළ දිනයේ සිට මාස 30ක් ඇතුළතද, පැරිස් සම්මුතිය හරහා අයදුම් පත්‍රයක් ගොනු කරන්නේ නම් මුල් අයදුම් දිනයේ සිට මාස 12ක් ඇතුළතද දේශීය අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම කළ යුතුයි. මෙහිදී ඊට අදාළ අයදුම් පත්‍රයේ ගොනු කළ දිනය, ඉල්ලුම් පත්‍ර අංකය සඳහන් කිරීම කළ යුතුයි. කොටුව අංක 11 සෝදිස්ති වාර්තාව පිළිබඳ විස්තර. ආ කොටස මගින් අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් මගින් සෝදිසි වාර්තාවක් ඉල්ලීමක් කර ඇති අවස්ථාවකදී එම සෝදිසි අධිකාරියේ නම සඳහන් කිරීම කර එම අදාළ කොටුවට කතිරයක් යෙදිය යුතුයි. අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් මගින් සෝදිසි වාර්තාවක් ලබාගෙන ඇතිනම් එහි පිටපත් දෙකක් අයදුම් පත්‍රයේ සමග ඉදිරිපත් කිරීම කරන්න. කොටුව අංක ආ යටතේ අයදුම් පත්‍රය ගොනු කරන්නේ නම් අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් මගින් අයදුම් පත්‍රය සඳහා දැනටමත් පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා ඇති නමුත් පරීක්ෂණ වාර්තාව අයදුම් පත්‍රය ගොනු කළ දින වෙනතෙක් ලැබී නැතිනම් අයදුම් පත්‍රය ගොනු කර පරීක්ෂණ වාර්තාව ලැබී මාස 3ක් ඇතුළත ගොනු කිරීමට එකඟතාවයේ මත ආ කොටුව කතිරයක් යොදා අදාළ අන්තර්ජාතික සෝදිසි අධිකාරියේ නම සඳහන් කළ යුතුයි. කොටුව අංක ඈ මගින් ඉදිරිපත් කරන්නේ නම් දේශීය පරීක්ෂකවරයෙකු වෙත අයදුම් පත්‍ර යොමු කිරීම කළ යුතු අතර මෙහිදී පරීක්ෂණ ගාස්තු ගෙවීම කළ යුතුයි. පේටන් සහයෝගිතා ගිවිසුම හරහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරන ඉල්ලුම්කරුවන් පමණක් අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් මගින් සෝදිසි වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ යුතුයි. දේශීය අයදුම්කරුවන් සඳහා එය අත්‍යවශ්‍ය නොවේ. පිටු අංක 4 කොටු අංක 12 මගින් මෙම අයදුම් පත්‍රයේ මීට ප්‍රථම විදේශීය අයදුම් පත්‍රයක් ලෙස ඉදිරිපත් කර ඇතිනම් ඒ සඳහා තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. අයදුම් පත්‍ර අංකය, දිනය, අයදුම් පත්‍රය ගොනු කළ රට පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න. රු අංක 13 ඉල්ලුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා විසින් මෙම ඉල්ලුම් පත්‍රය ගොනු කිරීමට පෙර
වෙනත් අයදුම් පත්‍රයක් මේ සම්බන්ධයෙන් ගොනු කර නොමැති බවට ඉල්ලුම්කරුගේ ප්‍රකාශය කර සිටීම සඳහන් කරන්නේ. කොටු අංක 14 මගින් ඉල්ලුම්කරුගේ අස්සන සහ දිනය ඉදිරිපත් කරල්ටි. ඉල්ලුම්කරු පුද්ගලයන් කිහිප දෙනෙක් නම් ඔවුන් සියලු දෙනාගේම අස්සන මෙම ස්ථානයේ යෙදිය යුතුයි. ඉල්ලුම්කරු ආයතනයක්, විශ්වවිද්‍යාලයක්, සමාගමක් වන අවස්ථාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් අස්සන් කළ නිල මුද්‍රාව තැබිය යුතුයි. කොටු අංක 15 හරි වැරදි බැලීමේ ලයිස්තුව. මෙහිදී ආ කොටස යටතේදී අයදුම් පත්‍රයේ සමග නව නිර්මාණයේ පිළිබඳ ඉදිරිපත් කරන තාක්ෂණික වාර්තාවේ විස්තරය, හිමිකම් ප්‍රකාශය, සාරාංශය සහ චිත්‍ර කොළවල අඩංගු කොළ සංඛ්‍යාව සඳහන් කළ යුතුයි. කොළ සියල්ලෙහි එකතුව අවසානයේ සඳහන් කිරීම කළ යුතුයි. ආ කොටස මගින් අයදුම් පත්‍රයේ සමග ඉදිරිපත් කරන ඇමුණුම් නිවැරදි ලෙස ලකුණු කළ යුතුයි.